සියලු වාර්තා බෙද දමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ආයෙත් මේ උතුරට බලය බෙදීම කියන මාතෘකාව කර්ලියට ඇවිත් නෙමේ කර්ලියට ගෙනාවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නේද? ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේදී ඇහුවේ බලය බෙදීමට එකඟද කියලායි නේද? බලය බෙදීමට සජබස් සන්දාන එකගයි. හරි. චලයි. So Lakshman will you all agree? Agree. මම හැමදාම If you will call for the meeting of all parties, yes, okay. as soon as we conclude the budget sessions, මහින්ද රාජපක්ෂ හිටපු අගමැති ඒ කියන්නේ හිටපු ජනාධිපති නේද? එයත් නැකිట్లా ඔව් කිව්වා. දැන් යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ බව අවිවාදාත්මකයි. හොඳේ දැන් පෙරේද පාර්ලිමේන්තුවේදී බලය බෙදීම ගැන එහෙම කතා කරපු ජනාධිපති රනිල් ඊයේ පාර්ලිමේන්තුවේදී මෙහෙමත් කිව්වා. ඒ මහා සංඝයා වහන්සේ ගැන නේද? මේ සෙල්ලම නවත්තන්න ඕනේ පැවිදි පුද්ගලයන් මේවට දාලා මේ රටේ කලබල ඇති කරන එක. පැවිද්දන්ට පැවිද්දේ වැඩ කටයුතු කරන්න කියන්නේ. අපේ සංඝයා වහන්සේට. මෙහෙම ගෙනල්ලා කොහොමද කරන්නේ? පාර්ලිමේන්තුවේදී මේ බලය බෙදා හැරීම ගැන හිටපු ඇමති සරත් වීරසේකරත් කතා කළා නේද? අහලා බලන්නකෝ. ඒකීය රාජ්‍යයක බලය බෙදන්න බෑ. අවුරුදු 10 ගණක් තිස්සේ මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන සිංහල ජාතිය ලක්ෂ ගණන් දීපු දුවා කැපවීම කළා. අපි ආරක්ෂක ඒකීයභාවය අපි තැටියක දාලා ව්‍යවස්ථාවෙන් හරි එක එක්කනාට ඕන විදිහට හරි බෙදන්න දෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී මා ඉතාම හොඳින් කියා සිටිනවා. දැන් අපේ රටේ ගෙවුණු ඉතිහාසය තුළ උදේ දවල් රාත්‍රී කෑම වේල අනනවා වගේ අනපු ප්‍රශ්නයක් තමයි බලය බෙදා හැරීම. බලය බෙදා හැරීම, බලය බෙදා ගැනීම කියන ඇත්තටම මේ මාතෘකාව යට තියෙන්නේ දශක තුනක යුද්ධයේ අර අළු යට වන ගිනි පුපුරු. හොඳේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති මේ හදිස්සියේ උතුරට බලය බෙදීම කියන මාතෘකාව කර්ලියට ගේන්නේ එය විසඳීමේ සැබෑ අර්ථයෙන්ද? එහෙමත් නැත්නම් පේනතෙක් මානයක විසඳුමක් නැති ආර්ථික විනාශය අමතක කරලා යලි ජාතිවාදී උන්මාදයක් නිර්මාණය කිරීමටද? බැලූ බැල්මට ජනාධිපති රනිල් රටේ සැබෑ ප්‍රශ්න වෙන පාරකට හරවන්නට උත්සාහ දරන බවක් තමයි පේන්න තියෙන්නේ. අර එක් අවස්ථාවක සර් ජෝන් කොතලාවල දුශ්ශීල මහණුන්ගේ තට්ටේ තාර ගන්න ඕනේ කියලා කියපු කතාව එදා කර්ලියට ආවේ මහණුන්ගේ හිසේ තාර ගන්න ඕනේ කියලායි නේද? අන්තිමට සර් ජෝන්ට පැරදිලා ගෙදර යන්නටත් උනා. මේ කතාවෙන් පස්සේ රටක ප්‍රධාන පුරවැසියා මහා සංගරත්නය ගැන කළ නරකම කතාව ඔය පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කියපු වචන ටික විය යුතුයි. එක එක පක්ෂවලට කඩේ යන අය අතර සමහර ස්වාධීන ස්වාමින් වහන්සේලා අද මේ දූෂිත දේශපාලනඥින්ව ඍජුවම ප්‍රශ්න කරන්නට පටන් අරන්. ජාතික දේපළ විකුණගෙන කුස්සිය ශක්තිමත් කරන්න හදන විකොනොමික්ස් න්‍යායට විරුද්ධ වෙන්න පටන් අරන්. මේවා දරාගන්න බැරිව වියුරු වැටුණු පුද්ගලයෙකුගේ කතා ස්වරූපයක් තමයි අප දැන් දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගෙන් දකිමින් සිටින්නේ. දැන් මේ බලය බෙදා හැරීම කියන මාතෘකාව එන්න පෙර බලමුද ඇත්තටම මේ යථාර්ථය කුමක්ද කියලා නේද? උතුරේ ප්‍රශ්නේ ඒ කියන්නේ දශක තුනකට වැඩි යුද්ධයට බලපෑ හේතු රාශියක් තිබෙනවා. එදත් අදත් මේ මජර දේශපාලනඥින් ආගම ජාතිය ඉදිරියට දමමින් දෙමළ සිංහල මුස්ලිම් අන්තවාදයක් නිර්මාණය කිරීමට දායක වුණා මිස ප්‍රශ්නයක් හරි තැනින් අල්ලගන්න කැමැති කට්ටියක් උනේ නැහැ. උතුරේ ප්‍රශ්නය තුළ ඇත්තෙත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම මුහුණ දෙන ආර්ථික සාධකයේ. හැමදාම මේ දේශපාලන නායකින් මෙන්න මේ ආර්ථික සාධකයේ අමතක කරනවා යට ගහනවා. හරිද? ශ්‍රී ලංකාවේ ගංගාවක් නැති එකම ප්‍රදේශය උතුර. එසේම තේ, පොල්, රබර් වැනි අපනයන භෝග වගාවක් නැති එකම ප්‍රදේශයත් උතුර. ස්වභාවික සම්පත් වලින් දිලිඳුම ප්‍රදේශයත් උතුර. සාම්ප්‍රදායික ධීවර කර්මාන්තේ සහ කෘෂි භෝග හැරණු විට ඇති
ආර්ථික හයිය කුමක්ද මොකුත් නෑ. බොහෝ වෙලාවට දකුණට හෝ පිටරටක රැකියාවට ගොස් මුදල් ඉපීම තමයි උතුරේ අයගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්වුණේ. ඒ කියන්නේ මුදල් ඇනවුම් ආර්ථිකයක්. ඒකට කියන්නේ මනි ඕඩර් ඉකොනොමි එකක් කියලා. හරිද? උතුරට අදත් තියෙන්නේ ඒක තමයි. ඇත්තටම උතුරේ සේම දකුණේද ආයුධ සන්නද්ධ අරගලවල එක් පැතිකඩක් වුණේ ආර්ථික අහේනිය. සමාජ අසමානතාව, සමාජ අසාධාරණත්වය ඇතිවුන්ට වෙනත් ලෝකයක්, නැතිවුන්ට අපාය කියන මේ ක්‍රමවේදයට විරුද්ධ වීම තුලයි මේ බොහෝ අරගල නිර්මාණය වුණේ. මේ එකදු සාධකයක්වත් මේ උතුරෙන් හෝ දකුණෙන් අතුගා දමන්නට ජේ.ආර්.ලා බණ්ඩාරනායකලා වික්‍රමසිංහලා රාජපක්ෂලා සමත්ුනේ නෑ. සමත් වෙන බවක් පේන තෙක්මානයකවත් නෑ. ඒ වෙනුවට ලාභ ලබන ආයතන විකුණලා ආයේ ටික කාලයකට ආර්ථිකයේ ශක්තිමත් කියලා අපට කන්න දීලා ඇඟ බේරගෙන ඒ උන්දලා මැරිලා යන්නයි මේ සූදානම. ආර්ථිකයේ මහා බිහිසුණු ස්වභාවය යටපත් කරන්න එක එක ජාතියේ නින්දිත මාතෘකා කරලියට ගේන බව අමතක කරන්ට එපා. හොඳේ, මේ බලේ බෙදා හැරිම කියන මාතෘකාව වික්‍රමසිංහ ජනාධිපති කරලියට ගේන්නෙම බලය බෙදන්ට නෙවෙයි. බලය බෙදීම ඇතුලේ ජාතිවාදී උන්මාදය කරලියට ගේන්න හරිම ලේසි. ඔවුනේ සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ගේ කුසගින්න යට යවලා මහා වෛරයක් ආයේ එළියට ගන්න ලේසිම මාතෘකාවක් මේ. ඒකට ඔය දෙමළ නායකිනුත් එක පයින් කැමති. එයාලගෙන් වැඩි හරියක් හැමදාම ජීවත් වුණේ මේ සිංහල නායකින් වගේම සැපගත්තේ දෙමළ මිනිස්සුන්ගේ ආර්ථික දුක විසඳලා එහෙම නෙමෙයි. හොඳේ, ඒ වෙනුවට ඔන්න සිංහලයා ගහනවා, ඔන්න උන් උඹලව මරනවා කියන ඒ ක්‍රූර සංකල්පය, ඒ ක්‍රමවේදය විකුණලයි ඔය දෙමළ නායකයොත් වැඩි හරියක් ජීවත් වුණේ. ඒ නිසා බලය බෙදීම කියන මාතෘකාව හරහා මේ එන්ට යන්නේ ඇත්තම කිව්වොත් මේ රට අද මුහුණ දෙන, උතුර දකුණ දෙකම මුහුණ දෙන බංකොලොත් රටේ ගැටලු යට කරන උප්පරවැට්ටියක් බවයි අපේ විශ්වාසය. ඒ බව බුද්ධිමත්ව තේරුම් ගැනීම මේ රටේ සියලු ජනකොටස්වල වගකීමක්. මතක තියාගන්න, උන් සඳලු තලවල එකට සෞදිය පුරනකොට ඔව් දෙමළ සිංහල සියලු දේශපාලන නායකයෝ. හොඳේ, අපි කොළපාට නිල්පාට එක එක ජාතියේ පාටවලටත් බෙදිලා මරාගත්ත මරාගන්න ජාතියක් නේද? උන් තෝසෙයි වඩෙයි විස්කි කිරිබතුයි එකම මේසේ එකට කනකොට එකට බොනකොට අපි මහපාරේ ගිනි තියලා දෙමළ සිංහල මුස්ලිම් මිනිස්සු මරාගත්ත රටක් මේක. මේ රටේ ජාතිවාදී ගැටුම් ඇති කළේ, ඊට පෙට්‍රල් භූමිතෙල් දුන්නේ, ගින්දර දුන්නේ ජේ.ආර්.ලා ප්‍රමුඛ දේශපාලනඥයින් කියලා අමතක කරන්න එපා. හරිද? ඉතිහාසය කියවන්න, එදා ආසියාවෙම කපටි නරියා කියලා කිව්වේ ජේ.ආර්.ට. මේ ඉන්නේ එයාගේ බෑනා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.